සුබ දවසක් ඩියන්ස් ඩයරි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා අද අපි තක්කලි සෝස් හදමු අමුද්‍රව්‍ය හතරක් භාවිතා කරලා අවශ්‍ය ද්‍රව්‍ය කියන්න හොඳින් ඉදුණු තක්කලි 500ක් හොඳට සෝදලා ගන්න විනාකිරි තේ හැන්ද ප්‍රමාණයක් විතර ගන්න මම මේක ටිකක් වැඩිපුර අරන් තියෙනවා ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා ඒ වගේම රතු සීනි ටිකක් ලුණු ටිකක් අවශ්‍යයි මේ සෝස් එක දෙන්න පුළුවන් අවුරුද්දට වැඩි බබාලට විතරයි ගෙදර පරිභෝජනය සඳහා ගන්න පුළුවන් දැන් මම මේ වගේ තක්කාලි ටික කපාගෙන භාජනයකට දා ගන්නවා දාලා මේකම ලිපේ තියෙනවා මේකට වතුර මුකුත් දාන්නේ මෙහෙමම ලිපේ තියලා අඩු ගින්දරේ මේක වහලා ටික වෙලාවක් අපි උයා ගන්නවා තක්කාලි වල තියෙන වතුර උනනවා ඒ තක්කාලි වල තියෙන වතුර වලින් තමා මේ තක්කාලි ටික හොඳට තැම්බෙන්නේ ඉතින් මේකට මේ වගේ භාජනයක් ගන්න නැත්නම් මැටි භාජනයක් ගන්න ස්ටේන්ලස් ස්ටිල් ඒ වගේ ඇලුමිනියම් භාජන වල මේක හදන්න යන්න එපා දැන් මේ වලට විනාඩි 20කට විතර පස්සේ මේ පේන්නේ තක්කාලි වල වතුර උනාගෙන දැන් මේක හොඳට තැම්බෙනවා මේ තක්කාලි ටික සේරම හොඳට බෙරි වෙනකන් විනාඩි 45ක් විතර මම අඩු ගින්දරේ උයාගත්තා. දැන් මේ විනාඩි 45කට 50කට කිට්ටු වෙන මම මේක අඩු ගින්දරේ හදාගත්තා. මේක වැඩි ගින්දරේ හදාගන්න යන්න එපා. මේ වගේ හොඳට බෙරි වුණාට පස්සේ අපි මේක බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා ඒ එතකොනොත් අපි මේකට මොනවත්ම දාන්නේ මේකේ තක්කාලි විතරයි තියෙන්නේ දැන් මම බ්ලෙන්ඩ් කප් එකට ටික ටික දාගන්නවා ඉන් පස්සේ හොඳට මේක ක්‍රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්නවා මේක බ්ලෙන්ඩ් කරාට පස්සේ අපි මේක පෙනේරකින් හොඳට පෙරා ගන්න ඕනේ मैं वीडियो बलला कड़े आयम तक सोस बबाला कड़े तीन तक सोस तेतरम पुड़वे बैग तक सोस बबाल रस बला तेन तक ඔයාලට පේනවා ඇති මම මේක නැවතත් පෑන් එකකට දාලා ලිපේ තියා ගන්නවා මේක තියෙන වතුර ගතිය හිඳෙනකම් වාෂ්ප වෙනකම් මම ලිපේ තියලා හැඳිකා ගන්නවා ඒ අතරතුර මම මේකට දාන දේවල් පෙන්වන්නම් ගින්දර දාන්න එපා අඩු ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ එතකොට තමයි මේකේ ලස්සන වර්ණය ඒ වගේම රසය වෙනසක් නැතුව අපිට හදා ගන්න පුළුවන් දැන් මේක ලිපේ තියලා ගින්දරවල හැඳි ගන්න ගමන් අපි ඊතුරු දේවල් එකතු කරගමු මේ ලුණු සහ සීනි මම මගේ රස අනුව තමයි ලුණු සහ සීනි එකතු කරන්නේ ඔයාලත් එකතු කරන්න ඕන ඔයාලා කන විදිහ අනුව ලුණු සහ සීනි ඉතින් රස බලන ගමන් ඒක එකතු කරන්න ගොඩාක් ලුණු සීනි වැඩි කරගන්න යන්න එපා අපි මේක අවුරුද්දට වැඩි බබාලට හදන හින්දා ලුණු සීනි දැම්මත් කියලා ප්‍රශ්නයක් නැහැ මෙතන වෙන්න ඕන ඔයාලා රස අනුව ලුණු සීනි එකතු කරගන්න එක දැන් මම ලුණු සීනි දාලා හොඳට මේක කලවම් කරගන්නවා මේක දින වතුර ගතිය අයින් වෙන තමා අපි මේක ලිපේ තියලා හොඳට රත් කරගන්නේ දැන් මම මේකට විනාකිරි පොඩ්ඩක් එකතු කරනවා හරිම පොඩ්ඩයි මම එකතු කරන්නේ ඒකත් මම හොඳට කලවම් කරගන්නවා මම මේකට රතු සීනි දාන්න හේතුව රතු සීනි රත් වෙනකොට මේ සෝස් එකේ පාට වෙනස් වෙනවා අපිට අවශ්‍ය පාට එනවා මේ තියෙන්නේ මම හදාගත්ත සෝස් එක
ඉතින් අද ඉඳන් ඔයාලත් ගෙදරම සෝස් හදලා බබාලට කන්න දෙන්න කඩෙන් ගන්නා වගේ රසකාරක වර්ණක කිසිම දෙයක් මේකට අඩංගු නැහැ ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ස්තුතියි සුබ දවසක්